නාමයෝජන දිනස්ථානයේ පැමිණෙන ඇල්ල විශාල මේ වූ සංග්‍රහයක මුදු දෙන්නුම ඇල්ල ප්‍රතිමිය සලහන් කළා. ඒ වගේම මේ වෙනකොට සමාජ මේ වෙබ්බඩ විහාරා ඔබතුමිය පාර්ලිමේන්තුවේ වූ කියන දර්ශන වගේ දාන. ඔව්. කවුද කරේ කියන්නේ? කවුද කියන්නේ නම් මන්දනේ පොහොට්ටුවේ කට්ටි වෙන්නේ නැදේ. ඉතින් ඒ වගේ හදලා දාන්නේ මම හදා ගන්නවා මේ එහෙම. එදා දින 52 අතරතුරදී ඒක පේන්නේ හුවක් වාට ඒක මන් දන්නේ කොයි විදිහට තේරුංගද ලොකු ගෝසාවක් තිබ්බා. උඩ මතක ඇති අර මම කතානායකතුමාට ගැහුවේ මිරිස්කුඩු ගහපු දවසේ අපි හැම කෙනාම එක්කහු වෙලා එදා කොහොම හරි අපේ වැඩේ එදා කතානායකතුමා ඇවිල්ලා ඒ ප්‍රශ්න විසඳගත්තා. ඊට පස්සේ ලොකු ප්‍රශ්නයක් වුණා. ඒකෙන් පස්සේ ඔවුන් අපිට එහා පැත්තේ දර්ශනය කවුරුත් දැක්කේ නැහැ. ඔවුන් අපිට ඒවා මේවා කිව්වා එහා පැත්තෙන් කෑ ගැහුවා. නොයෙකුත් දේවල් කරා. ඉතින් අපේ කට්ටියත් එහා මේ පැත්තෙන් කෑ ගැහුවා. ඉතින් ඒක අල්ලගෙන තමයි දැන් මම මට මේ හූ කියපු ගයි එකයි එක්කහු කරලා ඒගොල්ලන් සාධාරණීකරණය කරන්න හදන්නේ. ඒ කෙසේ වෙතත් මම කියන්නේ ඕක පුරුෂයෙක් කොතනට ගියත් මැතිවරණ කාර්යාලයේ ඉස්සරහා ලොකු අපහසුතාවයකට පත් වෙනවා. මට නම් ඒ වෙලේ බය තිබ්බේ වාහනේ ළමයා ඉඳ හිටා මොකද සමහරු තඩි බාල තිබ්බ වාහනේට. ඉතින් ඒ ප්‍රශ්නේ මට තිබ්බේ. හැබැයි ඒ සියලුම 5000ක් විතර පුරුෂයන් හිටියා. ඒ පිරිමි හැමෝටම වඩා කියන්නේ ඒගොල්ලෝ මම හිතුණා මට බය වුණා කියලා. මොකද මම ළඟට ගිහිල්ලි ඉවරලා ඇහුවා මාත් එක්ක එකට දේශපාලනය කරපු ඒ කාලෙ එතන ඉන්නකොට මම උතුමාට කිව්වා ඒක. ඇයි ඔයගොල්ලෝ මට හූ කියන්නේ මම මොකද්ද කරපු වැරද්ද? ඔයගොල්ලෝ මම අපි එකට හිටපු සහෝදරයෝනේ කියලා. එතකොට ටික වෙලාවකට වුන් තිගැස් වුණා. මොකද වුන් හිතුවේ නැහැ මම ළඟට එයි කියලා. සා එතන 3-4 දෙනෙක් හිටියා මගේ තාත්තා විසින් දේශපාලනයට ගෙනාපු. මට ඉතින් හරියට කනගාටු වෙනවා මම ඔවුන් මාව දිහා බල බල හැංගි හැංගි හූ කිව්වා. ඉතින් අපේ තාත්තා විසින් කොළොන්නාවෙන් බොරැල්ලෙන් මැදකොළඹින් ඔහු දේශපාලනයට අතල්ලන් අරගෙන ආපු මහින්ද රාජපක්ෂ මහත්මයාත් එක්ක රණ්ඩු වුණා ඔය එක පුද්ගලයෙක්ට ටිකට් එක දෙන්නේ නැහැ කියලා ඡන්දෙ ඉල්ලන්නේ. එහෙම මිනිස්සු තමයි දැන් අපේට ඒ විදිහට සලකන්නේ.